हाय भवन, केला वाला हम आदरण पे लगाना है। यंग लाइफ यूट्यूब चैनल को दे इतनी मांग इधर वाला टी क्यों ने अनिवार्य मां वीडियो का करां में ना वाला विश्वविद्यालय प्रवेश ये भी सिद्ध करना वैरे दी एक वाले में विशेष हम अवधानी हम करना नहीं देवा गला कथा करना केरा ඉතින් අද අපි ගැන කතා කරමු. ඉතින් ඇත්තටම කිව්වොත් මම සෙකන්ඩ් ෂයි එක්සෑම් එක කරපු කෙනෙක්. ඉතින් මට ෆස්ට් ෂයි එකේදී සිද්ධ වෙච්ච වැරදි ගොඩක් තියෙනවා. ඒ වගේම මගේ යාළුවන්ට මුහුණ දෙන්න වෙච්ච වැරදි මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි හිතුවා මේ ඔක්කොම දේවල් එකතු කරලා අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලට මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද හොඳ රිසල්ට් එකක් තිබිලා මගේ යාළුවා කියන බයෝ වල B3ක් වගේ හොඳ රිසල්ට් එකක් තිබිලා එයා මේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සිද්ධ කරන වැරද්දක් කරලා එයාට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න බැරි වුණා. එයාට කැම්පස් එකක් ආවේ නැහැ. වල හොඳටම දන්නවා බයෝ වල B3ක් කියලා කියන්නේ හොඳ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් එයාට ඒ chance එක ලැබුණේ නැහැ. ඒ දෙ තවත් කෙනෙක් තුමෙන්න තමයි අපි හිතුවේ අපේ experience ඔයත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් අනිවාර්යෙන්ම රැඳිලා ඉන්න. මොකද ඔයාලට මම හිතන්නේ YouTube එකේ වෙන කිසිම වීඩියෝ එකකදී මේ වගේ වටිනා කරුණු ටිකක් දැනගන්න ලැබෙයි කියලා. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මුලින් ඉඳන්ම මේ දේවල් කරන්නේ කියලා. තව ටික දවසකින් අංගේ මල්ලියේ අපි අපේ බුක් ෂොප් වලට අපිට මුදා හරිනවා විශ්වවිද්‍යාල ප්‍රතිපදර කොමිසම සභාවෙන් නිකුත් කරන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අත්පොත. ඉතින් මේක තියෙනවා කලින් අවුරුදු වල උපාධි පාඨමාලා වලට යොමු කරපු ඉසෙට්ස්කෝ. එතකොට අපි යශනාවක් යවන්නේ කොහොමද වගේම ඔන්ලයින් ඔයාලගේ අයදුම්පත පුරවන්නේ කොහොමද, එක එක විශ්වවිද්‍යාල වල තියෙන උපාධි පාඨමාලා මොනවද, යුනිකෝඩ්ස් කියන්නේ මොනවද, විශේෂම කරන්න මේ වගේ ඒ ටු ඉසෙට් හැම දෙයක්ම මේ පොතේ තියෙනවා. ඉතින් මේ පොත ගත්ත ගමන්ම අනිවාර්යයෙන්ම මේ පොත හොඳට කියවන්න. මේ පොතේ ඔන්ලයින් ආයුධපත පුරවන එක හොඳට කියවලා තමයි ඔයා මේක ෆිල් කරන්න ඕනේ. මේක එක අකුරක වැරදීමකින් වුණත් ඔයාලගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය නවතින්න පුළුවන්. මම ඔයාලට එක උදාහරණයක් කියනවා. මගේ ඕ ලෙවල් සර්ටිෆිකේට් එක කියන්නේ ඕ ලෙවල් රිසල්ට් ෂීට් එකේ මගේ නමේ ඒ අකුරක් අඩුයි. ඉතින් මගේ A level exam එකේදී A අකුර තියෙනවා. ඉතින් මට අනිවාර්යයෙන්ම දෙවරුම් පෙත්සමක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා මේ A1 A අකුරේ වැරද්දට. ඉතින් ඔයාලගේ අකුරක වෙනසක් තිබ්බත් මේකෙදි කියලා තියෙනවා O level වල හෝ ඔයා A level වලට සහභාගී වෙද්දී දුන්න ඔයාලගේ ප්‍රවේශ පත්‍රයේ තිබ්බ නම හෝ ඔයාලගේ උපැන්න සහතිකයේ තියෙන නමේ හෝ එහෙම නැත්නම් ID එකේ තියෙන නමේ හෝ මේ හතරේ මොකක් හරි එකක මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක සඳහන් කරලා දියුරුම් පෙත්තමක් එවන්න කියලා. ඉතින් එහෙම ඔයාලගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන්ම විශේෂයෙන්ම නම වෙනස් කරපු කෙනෙක් වගේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ දියුරුම් පෙත්තම දෙන්න ඕනේ. ඔයාලගේ නමේ පොඩි වෙනසක් තිබ්බත් එයාලා කියන විදිහට මේ දියුරුම් පෙත්තම දෙන්න ඕනේ. අනිත් විශේෂම දේ තමයි මේකේ තියෙනවා අපිට ලේසර් ප්‍රින්ට් එකක් අරගෙන අපේ ID එකේ ලේසර් ප්‍රින්ට් එකක් දෙන්න. කියන්නේ මේක වර්චුවල් විදිහට ඔයාලගේ ඔන්ලයින් අයදුම් පත්‍රයක තමයි මේක අමනන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම කලර් එකක් වෙන්න ඕනේ. කලර් ලේසර් ප්‍රින්ට් එකකින් ගත් එකක් වෙන්න ඕනේ. අනිත් එක මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවෙන් අපිට පොතේවල අපි මේක ඔන්ලයින් ෆිල් කරාට පස්සේ අපි ඒක ප්‍රින්ට් අවුට් එකක් අරන් පෝස්ට් කරනවානේ. මේ ප්‍රින්ට් අවුට් එක ගත්තී ඒකත් ලේසර් ප්‍රින්ටරයකින් තමයි ප්‍රින්ට් කරගන්න ඕනේ. ඒ වගේම මේකේ සමහර තැන් තියෙනවා අපි පාසල් අයදුම් කරුවෙක් නම් ඉස්කෝලෙන් අස්සම් කරගන්නවා. විශේෂයෙන්ම අපේ රිසල්ට් ෂීට් එකම අනිවාර්යයෙන්ම විදුහල්පති සහතික කරලා තමයි යවන්න ඕනේ. ඔයා පෞද්ගලික අයදුම් කරුවෙක් නම් ඔයාට පුළුවන් දිවුරුම් කොමසාරිස් කෙනෙක්ට හෝ එහෙම නැත්නම් සාම වෙනසරු කෙනෙක් ලව්වා මේක අත්සන් කරගන්න ට්‍රූ කොපි කියලා සයින් කරගන්න. සාමාන්‍යයෙන් එහෙම කරද්දි සල්ලි ගන්නෙ නැහැ දිවුරුම් කොමසාරිස් ඒ වගේම සාම වෙනසරුලා මේ වගේ පොඩි දේවල් වලට සල්ලි ගන්නෙ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම සයින් කරලා ට්‍රූ කොපි කියලා සයින් කරලා තමයි මේව යවන්න ඕනේ. එහෙම යවුවේ නැත්නම් ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා එයාලා කියලා තියෙන විදිහටම මේ දේවල් කරන්න. අනිත් විශේෂම දේ තමයි මේකේ ඔයා යුනිකෝඩ් දාන්න ඕන පිළිවෙලක් තියෙනවා නංගිය මල්ලී. ඒක ඔයාලගේ කැමැත්තටයි දාන්න ඕනේ. ඉස්සර නම් එහෙම වාතාවරණ නැති තිබෙන්නේ නැහැ. ඒත් දැන් අපිට අපේ කැමැත්ත මත තමයි මේ යුනිකෝඩ් අනුපිළිවෙල තීරණය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා හිතන්න ඔයාට 1.7ක ඉසෙඩ් එකක් තියෙනවා. ඔයා මෙහෙම දාගෙන යද්දි ඔයා 1.7ට වඩා උඩ තියෙනවා විතරයි දාලා තියෙන්නේ. 1.6 එතකොට 1.5 මේ වගේ තියෙනවා දාලා නැහැ. ඉතින් 1.7ට වඩා යට තියෙනවා ඔයා දාලා නැහැ. ඔයාට තියෙන්නේ උඩ ඒවට අයදුම් කළා විතරයි. ඔයාලට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්නේ නැහැ.
මොකද ඔයාගේ සෙට් එකට ගැලපෙන උපාධි පාඨමාලාවක් ඔයා අයදුම් කළ නැති නිසා. ඒක නිසා මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා ඔයාලට පුළුවන් තරම් උපාධි පාඨමාලාවලට අයදුම් කරන්න කියලා. අනෙක් විශේෂම දේ තමයි ඔයාලා දන්නවද දැන් අපි ගත්තොත් බයෝ සයන්ස්, කලම්බිය යුනිවර්සිටි එක, පේරා යුනිවර්සිටි එක, ජපුර මේ වගේ අපිට තියෙන හයිරාකී එකක් අපි ඇප්ලයි කරන්න. ඉතින් ඔයා කැමති පේරා යන්න කොළඹ යන්නේ නැතුව. ඉතින් ඔයාට පුළුවන් පේරා යුනිවර්සිටි එක දාන්න උඩින් කොළඹ නැතුව. ඒත් ඔයාට දෙවෙනි වටේදී බෝට්ටුවක් ආවොත් හිතනවා දැන් ජපුර ඉන්නේ කියලා. ජපුරෙදී ඔයාට බෝට්ටුවක් එනවා කොළඹ යුනිවර්සිටි එකට. ඒ කියන්නේ ඔයා දැන් දාලා තියෙන්නේ පේරා බයෝ සයන්ස්, කොළඹ බයෝ සයන්ස්, ජපුර බයෝ සයන්ස්. ඔයාට ඇවිත් තියෙන්නේ ජපුර බයෝ සයන්ස්. ඉතින් ඔයාට බෝට්ටුවක් එනවා කලම්බ බයෝ සයන්ස් යන්න. ඔයා අනිවාර්යෙන්ම එකට යන්න ඕනේ. මොකද මේක එකම විෂයක්නේ. හැබැයි ඔයාට තිබ්බොත් මෙන්න මෙහිම පේරා බයෝ සයන්ස්, ජපුර වෙන මොකක් හරි කෝස් එක. අපි හිතමු උඩම තියෙනවා ජපුර ෆිසියෝതെරපි, ඊළඟට පේරා බයෝ සයන්ස්. ඔයා පේරා බයෝ සයන්ස් කර කර ඉති ඔයාට ජපුර ෆිසියෝതെරපි වලට එනවා බෝට්ටුවක්. ඉතින් ඒ කියන්නේ සෙකන්ඩ් සිලෙක්ෂන්. එතකොට ඔයා අනිවාර්යෙන් යන්න උනාවක් නැහැ. මොකද ඒක එකම විෂයපත්, يعني එකම කෝස් එකේ එකම විවිධ යුනිවර්සිටි නෙමෙයිනේ. ඉතින් මේක විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිසම සභාවෙන් ඉන්පුට් කරන පොතේ. ඒක හොඳට කියවන්න. ඉතින් ඔයා මේ යුනිකෝඩ් දාදි මතක තියාගන්න පුළුවන් තරම් ඔයාලගේ කැමැත්ත සහ ඉසෙට් ස්කෝ පිළිවෙලට, يعني වැඩි ඉසෙට් කෝ එකේ ඉඳන් අඩු ඉසෙට් කෝ එකට පිරෙන ආකාරයෙන් දාන්න. අනිත් විශේෂම දේ තමයි ඔයාලා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිසම සභාවෙන් මේක ඔන්ලයින් වගේම ඔයා පෝස්ට් කරද්දී අනිවාර්යෙන්ම ගොඩක් ඒවට තියෙනවා යවන්න අපේ ඕලෙවල් රිසල්ට් ෂීට් එක. ඉතින් නොයවා ඉන්නපා, අනිවාර්යම ඕලෙවල් රිසල්ට් ෂීට් එක සහතික කරන ලදී යවන්න. අනිත් දේ තමයි මම ඔයාලට කිව්වේ තව වැදගත් කරුණක්, මේක හොඳට මතක තියාගන්න වෙන නිසා. ඔයාලා දැන් සමහර උපාධි පාඨමාලාවලට ඉල්ලද්දී යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. මේ යෝග්‍යතා පරීක්ෂණයේදී නම් කියන්නේ ඔයාලා ඒ යෝග්‍යතා පරීක්ෂණයට අනිවාර්යයෙන්ම ඒ යුනිවර්සිටි එකේ, ඉතින් හිතනවා ඔයා කලම් යුනිවර්සිටි එකේ තියෙන යෝග්‍යතා පරීක්ෂණයක තියෙනවා කියලා, ඔයා ඒ අදාළ පීඨය මගින් දෙන අයදුම් පතත් සම්පූර්ණ කරන්න ඕනේ. වගේ මෙයාලා සාමාන්‍යයෙන් ගාස්තුවක් අය කරනවා, ඒ ගාස්තුව ගෙවල ඉවර වෙලා ඒක වෙනම අයදුම් කරන්න ඕනේ. ඉතින් ඒ යෝග්‍යතා පරීක්ෂණ තියෙන උපාධි පාඨමාලා මොනවාද කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න. ඔයා සාමාන්‍යයෙන් print out එක ගත්තාම මේකේ වෙනම සඳහන් වෙනවා, මේවට තියෙනවා වෙනම test එකක්. ඔයා ඒකත් pass වුණොත්, ඔයාගේ set එකත් හරි ගියොත්, මේ දෙකම වුණොත් තමයි ඔයාට මේ උපාධි පාඨමාලාවට සුදුසුකම් ලබන්න පුළුවන් කියලා. ඉතින් සමහර ළමා ඉන්නවා ආසාවෙන් apply කරනවා, හැබැයි test එක තියෙන්නේ university එකේ වෙනම ආපහු දාන්න තියෙනවා කියලා දන්නේ නැහැ. මේ ආයේ ඇප්ලිකේෂන් එකක් යුනිවර්සිටි එකට, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹ කැම්පස් එකේ UCSC එකෙන් තියෙනවා ইনফরমේෂන් සිස්ටම් කියන ඩිග්‍රී එකට යෝග්‍යතා පරීක්ෂණයක්. මේකෙදී ඔයා අනිවාර්යයෙන්ම ඒ ෆැකල්ටිය හරහත් අයදුම් කරන්න ඕනේ. ඒ ෆැකල්ටියට මෙන්න මේ ইনফরমේෂන් සිස්ටම් එකට සඳහා තියෙන යෝග්‍යතා පරීක්ෂණයට මම සහභාගි වෙනවා කියලා එයාලා ඒ දාන ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඔයා ඒ මුදල කියලා තැම්පත් කරලා තමයි ඔයා එකට රෙජිස්ටර් වෙලා යන්න ඕනේ. ඒකට වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේ කරුණ ගොඩක් අය අමතක කරන නිසා විශේෂ, ඒ කියන්නේ යන්න පුළුවන් හොඳ උපාධි පාඨමාලාව මිස් වෙනවා. ඒ නිසා ඒ වැඩේ නම් කරගන්න එපා. අනිත් දේ තමයි ඔයා මේ ෆිල් කරද්දී ඔයා දන්නවා රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕනේ. මේ රෙජිස්ටර් පෝස්ට් යවද්දී ඒ පෝස්ට් එකෙන් දෙන ඒ පොලේ පවා ඔයා ගාව තියාගන්න. දැන් ඔයා ඔක්කොම ටික හරියට කරලා ඉවර වෙලා ඒක ෆිල් කරලා ගන්නවනේ print out එකක්. එතකොට ඒ print out එක අරගෙන ඉස්කෝලෙන් අත්සන් කරලා, එහෙම නැත්නම් සාමාන්‍ය විසුරු කෙනෙක්ගෙන් අත්සන් කරලා දැන් ඔයා post එක යවන්න සූදානම්. මේ post එක යවන්න සූදානම් වෙලාවේ නංගිය මල්ලියේ ඔයා මේ ඔක්කොම documents ටිකේ photo copy එකක් අරගෙන තියාගන්න. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට ඉදිරිපත් කරන්න සාක්ෂියක් තියෙනවනේ. ඒ වගේම ඔයා මේක register post යවද්දී post office එකකින් දෙන කොලිත් අන්තිම වෙනකම්ම තියාගන්න. මොකද ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාට කතා කරන්න පුළුවන්, UGC එකට call එකක් ෆීල් හරි අහන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයා විශ්වවිද්‍යාල ප්‍රවේශන ඒ අත්පොත ගත්තට පස්සේ මුලින් ඉඳන් අගට A to Z කියවන්න. ඉතින් එහෙම කියවුවට පස්සේ තමයි ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ කොහොමද මේක දාන්න පුළුවන් කියලා. ඒ වගේම මම ඔයාලට කලින් කිව්වා
ඔයාලට බයයි වගේ නම් ඔයාලට පුළුවන් නැනසලකට ගිහින් මේක ෆිල් කරන්න. තාම ඔයාලට ෆිල් කරන්න ඇවිල්ලා නැහැ. ඉස්සරහට ඒ කියන්නේ තව සති කිහිපයක් ඇතුළත මේක අනිවාර්යයෙන්ම එනවා. ඒකට ඔයාලට පුළුවන් නැනසලකට ගිහිල්ලා ලොකු සල්ලි ප්‍රමාණයක් ගන්නෙත් නැහැ. එහලා අපේ කලන රුපියල් 200යි ගත්තේ ෆිල් කරලා ඒ ටික හිමුම් print out සරන් දෙනවා. ඔයාලට ඒ ටික යවන්න තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම කරලා ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙනද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයිතම් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලගේ ඩිග්‍රී එක තෝරගන්න කොහොමද ඔයාලගේ තියෙන රිසල්ට් එක අනුව මොන වගේ ඩිග්‍රියක්ද හොඳ, එතකොට මොන වගේ දෙයක් ඉස්සරහට කරොත්ද ඔයාලට හොඳ තැනකට යන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. මම කියලා තියෙනවා ඔයාලට කොහොමද අපිව සම්බන්ධ කරගන්න කියලා. අපේ කමියුනිටි එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් account එකේ අපේ. ඒ වගේම voice කියන මගේ ඉන්ස්ටාග්‍රෑම් account එකේ ඔයාලට පුළුවන් follow කරලා මට message එකක් දාන්න. එහෙම නැත්නම් අපි දෙන්න කතා කරලා ඔයාලට tag ගාලා විසඳුමක් ලබා දෙන්නම්. ඔයාලට උවමනා දේවල් ඒ අපි හොයලා හරි අනිවාර්යෙන් කියන මොකද අපිත් එක්ක ඉගෙන ගත්ත ගොඩක් batches වල ළමයි මුළු රට පුරාම විශ්වවිද්‍යාලවල ඉන්නවා. ඉතින් අපිට පුළුවන් වෙයි ඔයාලට ලොකු උදව්වක් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට එහෙම මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රවේශය සඳහා ඉදම් කරලා සිලෙක්ට් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඉස්සරහට හමු වෙමු. ඔයාලට සුබ දවසක්.